ආයිබුවන් ප්‍රේක්ෂක හිතවතුනි, අදත් අපි සාමිච්චත් අරගෙන නදිකත් මාත් ඔබේ නිවසට ආවා. ඇතනම වඩා හොඳ ජීවිතයක් අපේක්ෂාවෙන් වඩා හොඳ ජීවිතයක් උදාකර ගැනීම සඳහා, උදාකර දීම සඳහා කරන නොනවතින අරගලේ එක කොටසක් හැටියට අපි මේ ඔබත් එක කරන සාමිච්චය අපි යොදා ගනිමින් ඉන්නවා. අද අපි විශේෂිත කෙනෙකුට එන්න කියලා කිව්වා ඔබත් එක්ක මේ සාමිච්චයට එකතු වෙන්නට. අපි දිග කතා කියන්නේ නැතුව ඔහු ගැන කිව්වොතින් ඔහු ඉතාම ප්‍රචලිත චිත්‍ර ශිල්පියෙක්, ඒ වගේම කාටුන් ශිල්පියෙක්. ඔහු දර්ශන කරුණාතිලක කියන විශේෂිත චිත්‍ර ශිල්පියා. මම හිතන්නේ ඔහු ගැන කියන්න කලින් ඔහුගේ නිර්මාණ කීපයක් පෙන්වන්න කැමති. මේ නිර්මාණ හරහා අපිට හඳුනා ගන්නට පුළුවන් දර්ශනගේ දක්ෂතාව. දැන් මගේ අතේ මේ තියෙන චිත්‍ර එකතුවේ තිබෙනවා විවිධ ශෛලීන්ගෙන් ඔහු ඇඳපු චිත්‍ර. දැන් මේ මගේ අතේ ඔබට ප්‍රදර්ශනය කරගෙන ඉන්න චිත්‍රය ඇත්තටම ස්වභාවිකව මේ චිත්‍රයට අයිති කෙනාව ස්වභාවිකවම ඇඳලා තියෙනවා. දැන් මම වෙන චිත්‍රයකට ගියොතින් ඒ චිත්‍රය ඊට වඩා වෙනස්. දැන් මේ චිත්‍රය නිරූපණය වෙන්නේ අර පහුගිය කාලේ මේ ක්‍රීඩා තරඟයකදී එතුමිය දකින්න ලැබුණා. අපි මේ මං හිතන්නේ අර්ජන්ටිනාවේ වර්ල්ඩ් කප් එකේ ජනාධිපතිතුමිය අපේ රටේ ජනාධිපති වෙනවා නම් හොඳයි කියලා සමහර කට්ටිය කිව්වා. එතුමිය සුන්දර කෙනෙක් නිසා ඇය තමයි මේ චිත්‍රය නගලා දෙන්නේ. මේක වෙනත් ක්‍රමයක්, මේක පෝට්‍රේට් එකක් නෙමෙයි. ඒ වගේම තව චිත්‍රයකට මම ගියොතින් දැන් මේ බලන්න මේ කාටුන්. මේ පාන් ගණන් ගිය කාලේ දර්ශන ඒ කතාව සන්නිවේදනය කරන්න ඇඳපු චිත්‍රය. දැන් මෙහෙම චිත්‍ර පෙන්වන්න ගියොත් අපිට 10,000 ගණනක් තිබෙනවා. ඔබ සෙවීම් පිටුවකට ගිහිල්ලා, වෙබ් අඩවියක Google එකට ගිහිල්ලා දර්ශන කරුණාතිලක කියලා ටයිප් කරලා බලන්න මේ ඇඳපු හුඟක් ඒවා විශේෂිත ඒවා ගොඩාක් තිබෙනවා. තවත් ලස්සන ඒවාද ගත්තුනා තියෙනවා පෙන්නමු නේද නදී? 5,000 80 පස්සේ මේකේ තියෙන හරි ෂෝක් එකක් මේ බලන්න. රුපියල අවප්‍රමාණය වුණාම 1,000 කොලේ දර්ශන ඇඳ විදිය. කරවටනත් උඩින් ගිලිලා 1,000 කොලේට වෙලා තියෙන වැඩේ. ඉතින් මේ විශේෂ කුසලතාවක් මේ හැකියාව. දැන් මේවා පෙන්වුවහම ඉතාම ප්‍රචලිත එකක් තියෙන, මම ඒකත් පෙන්වන්න. ඒක පෙන්වුවහම මම හිතන්නේ ඔබට දර්ශනව හොඳටම ඔබේ මතකයට ඒවි. මෙතන මහ ගොඩක් තියෙනවා මගේ ගා. මට මේ ඒවා තෝරගන්නත් බැරි තරම් මිටියක් තියෙනවා. මේ ඔගේ තියෙනවද අර මේ අධිකරණයේ හැල්ලුවට ලක් වෙනකොට දිගින් දිගට දර්ශන ඒක ඇන්දේ මෙන්න මෙහෙම. එක්තරා මන්ත්‍රීවරේ කිව්වා උසාවේදී මට කිසිම දෙයක් මතක නැහැ කියලා. එයා නඩුවෙන් බේරෙන්න උත්සාහ කරා. ඒ වෙලාවේ දර්ශන ඒක තමන්ගේ මාධ්‍ය ඇතුළේ ප්‍රකාශයට පත් කරේ. ඒකට විරෝධය පළ කරේ මේ විදිහට. මේ චිත්‍රය දැක්කම හැමෝම දන්නවා මේ අපි ආරාධනය කරේ කාටද කියලා. මේ චිත්‍රය ඇත්තටම හුමාර වුණා බොහෝ දෙනෙක් අතර හුමාර වුණා. විශේෂයෙන් තමන්ගේ ප්‍රොෆයිල් පින්තූරේ බවට පත් කරගෙන තිබුණා. මේ පත් කරගෙන තිබුණා ඒ වගේ ප්‍රසිද්ධ රූපයක්. දැන් අපි දර්ශන අපි ළඟ ඉන්න වෙලාවේ දර්ශන කොයි විදිහටද මේ ශාස්ත්‍රයට ආවේ? මේ මුලින්ම ආවේ කාටුන් ශිල්පියෙක් විදිහට නෙමෙයිනේ, නේ චිත්‍ර ශිල්පියෙක් විදිහට නෑ. ඔව්. මම එතකොට ඉස්කෝලේ
උසස් පෙළ පන්ති වගේ මේ වැඩ කරන ඉගෙන ගන්න කාලේ මේ එතකොට අපේ ගෙවල් තිබුණේ මාතර දික්වැල්ලේ. මේ මම කොළඹ මෙහෙ නැවතිලා ඉගෙන ගත්තේ වෙනම මෙගෙද. ඒ ඉන්න කාලේ මේ මට ඕන වුණා මේ ගෙදරට කරදර නොකර මේ මම්ම ආදායමක් හොයාගන්න මගේ ඔව් මොකද මට බාල නංගිල හතරයි මල්ලිය දෙන්නක් හිටියා ගෙදර. ඉතින් මේ පවුල වැඩිමලා දර්ශන ඔව් මම පවුලේ වැඩිමලා. මේ ඉතින් ඒ නිසා මට ඕන කරලා තිබුණා මේ මෙහෙම කියන්නේ මගේ එතකොට හැකියාව තිබුණේ මේක මම ඒ නිසා ගිහිල්ලා මේ ෆ්‍රීලාන්ස් මේ කියන්නේ අඳින හැටියට ගෙවන්නේ ඒ විදිහට තමයි මට වැඩේ සම්බන්ධ වුණේ. මම මුලින්ම මේ විජයපත්‍රයට ගිහිල්ලා ඒ කාලේ විජයපත්‍රේ හරි අපි ආසයි මේ ගියා මට කිව්වා මේ මම ඉස්කෝලේ යරලා ගියේ ගියාම ඇහුවා මේ ඇඳපුවා ගෙනාවද කියලා. මං කිව්වා මේ ගෙනාවේ නැහැ හැබැයි මං දැන් ඇඳලා දෙන්නම් කියලා. ඒ පාර ඒක හරි මේ ඒ ගැන හිතාම සතුට වෙලා මේ මට ඒ වෙලාවේ මාව යොමු කරා විජයපත්‍රයට. මට කවුරු හරි අඳින්න කියලාත් කිව්වා. එතන මං ඒ වෙලාවෙම ඇඳලා දුන්නා ඒ පෝට්‍රේට් එක. ඊට පස්සේ මට විජයපත්‍රයේ ඔය මේ මේ කතා පොත් අඳින්න මේ යදුනා ඒ දවස්වල කතා පොත් සතිපතා දෙනවා ඒ පොත නමල හදාගන්න මේ විජයපත්‍රේ. ඔහොහො පොත කපලා ඔව් නමල හදාගන්න ඔව් ඒක දුන්නා. ඊට අමතරව මගේ තිබුණා මේ මම කැමති අය ඇඳලා ඒගොල්ලන්ට කියලා මේ අත්සන් කරගන්න මේ මේ සමරු කලාප සමරුවක් හැටියට. එහෙම මගේ දැන් දේශීය විදේශීය දෙකම තිබුණා. මේ ඩේවිඩ් ගව පෝල් ඇලට් රවි ශාස්ත්‍රි කපිල් දේව් සුනිල් ගවස්කා ඒ වගේ අය මං ඇඳලා ඒගොල්ලොම මුණ ගැහිලා මේ අත්සන් කරගත්ත මේ ඒගොල්ලෝ ආපු වෙලාවල. ඒ වගේ තව යක්කඩුවේ ප්‍රඥාරාම හාමුදුරුවෝ විජය කුමාරතුංග යුඒස් පෙර සිරි අයියා එතකොට සිසිර සේනාරත්න ඉන්ද්‍රාණි සේනාරත්න එහෙම මේ 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 අමරදේව මාස්ටර් එහෙම වගේ මේ බොහෝ දෙනෙකුගේම මේ මේ තිබුණා. ඉතින් මට වුවමනා වුණා මේ දිවයින කතෘ මිස්ටර් අනසිංහගේ මේ එහෙම අත්සන් කරගන්න ඒ ගිය වෙලාවේ ගිහිල්ලා ඒක ඒ අර අනිත්‍යවත් බලලා මේ මට කිව්වා මේ ඇවිල්ලා මෙහෙ වැඩ කරන්න මේ මේ තියෙන වැඩ දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම ඉස්කෝලේ ඇරලා මේ ගිහිල්ලා වැඩ කරා එහෙ මේ මේ පත්‍රයට ඒ විදිහට තමයි සම්බන්ධ වුනේ. ඊට පස්සේ මේ මාව අයිලන්ඩ් එකට එක්ක ගියා. අයිලන්ඩ් එකේ ඒ දවස හිටියා මිස්ටර් ගාමිණීර් කෝන් මිස්ටර් ජිතයාප ඒගොල්ලෝ මට අවස්ථාව දුන්නා මේ අයිලන්ඩ් එක වැඩ කරන්න. එතකොට මං ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා පොඩි පොඩි අර ඒ චිත්‍ර ඇඳලා මේ මාසෙකට සාමාන්‍යයෙන් මේ මේ ස්ථිර පඩියක් ගන්න එක්කෙනෙකුගේ ගානම මම අරගත්තා. එහෙම තියද්දී තමයි විදුසර පටන් ගත්තේ උපාලි පුවත්පත් සමාගමෙන්. ඒගොල්ලෝ මාව ස්ථිර සේවකයෙක් හැටියට බඳව ගත්තා. එතකොට මම කැම්පස් යන්න යෙදිලා ඒත් කැම්පස් එක වහලා තිබුණේ කාලේ 87-89 ඒ කාලේනේ. ඊට පස්සේ විදුසරේ වැඩ කරපු කාලේ දැන් විදුසර අපි දෙන්නටම ඉතත් අදින් බලපාපු පුවත්පතක්. ඒ කාලේ මේ විශේෂයෙන් මේ විද්‍යා දැනුම එක හරි පුදුම කාලයක් නදීක. මොකක් හරි දෙයක් පිළිබඳ විශේෂයෙන් විද්‍යාත්මක දෙයක් හොයාගන්න ඕන නොතින් ලයිබ්‍රියකට ගිහිල්ලා පොත් හොයලා ගන්නව ඇරෙන්න දැන් නම් අදාළ කාරණේ සෙවුම් යන්ත්‍රයක ටයිප් කළ සැනි ඒක සම්බන්ධ තියෙන සියලු සකල තොරතුරුම අපිට ගන්න පුළුවන්. ඒ කාලේ එහෙම නෙමෙයි. ඒ කාලේ ඒ දැනුම NASA ආයතනය ගැන ඊට පස්සේ මේ ගසක සංයුතිය ඔය හුඟක් විද්‍යාත්මක දේවල් ඔය අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානේ ඒ ගැන අපි දැනගෙන හිටියේ නෑ. ඒක මුලින්ම දැනගත්තේ මේ විදුසර පත්‍රයේ.
මන්දන්න ඒ දැනුම ඒ කාලේ මේ පත්තරේ හිටපු එක කොහමද හොයාගත්තේ කියන එක නම් මම කැමති අප දැනගන්න. ඇත්තටම අපි විදුසර ගැන කතා කරමු. ඒක හරි වැදගත්. ඔව්. විසර මේ මේ පටන් ගන්නකොට මේ අර දැන් මම මාධ්‍ය ආයතනයක් හැටියට අර වෙන රටවල සංගරා පත්තර ඒවා ඒ ලැබුණ නිව් සයන්ටිස්ට් ඩිස්කවර් ඒ වගේ සංගරා ඒතකොට ටයිම් නිව්ස් වීක් ටයිම් නිව්ස් වීක් බලලා තමයි මම අර පත්තරයක තියෙන ඕන ප්‍රසන්ටේෂන් සංගරාවක ප්‍රසන්ටේෂන් කොහොමද එන්නේ කියලා මට ඔළුවට ආවේ නැත්තම් මම ඉගෙනගෙන තිබුණේ නැහැ. අපේ ඒ කාලේ පස් දින අපි කණ්ඩායමේ හිටියේ මේ අනුරසිරාදින මහත්මයා තමයි මට අවස්ථාව දුන්නේ. මේ මට මුලින් මට මේ කියන්නේ ස්ථිර රැකියාවක් හැටියට එතනට බැඳෙන්න කිව්වම මම එච්චර කැමති වුණෙත් නැහැ. මේ ඒ වුණාට සිරාදින මහත්මයා කිව්වා මේක හොඳ අවස්ථාවක් මේක අරගන්න. මොකද එතුමා තමයි ප්‍රධාන කර්තෘනේ. ප්‍රධාන කර්තෘ එතුමා. ඒරෙන්න ස්ටාෆ් එකේ හිටියේ චින්ත අජිත් බොරළුගඩ චින්ත මුණසිංහ චතුරත් නායක මම. ඊට පස්සේ තව අශෝක ඩයස් නලින් කිතුල්වත්ත වජිර ධර්මවර්ධන ඒ වගේ ඒගොල්ලොත් ඒ පත්‍රයට එකතු වුණේ. මේ ඉතින් අර ඒ කාලේ ඉතාම මේ මං ආසම කරපු දේ තමයි අපි කවුරුත් වැඩ කරා මේ කිසිම පැකිලීමකින් තොරව කවුරුත් මහන්සි දැනෙන කෙනෙක් හිටියේ නැහැ කවුරුවත්. මේ මහන්සි නොබලා වැඩ කරා. මහන්සි නොබලා වැඩ කරා. මේ ඒ ඒක දැන් ඒක ලොකු වාසනාවක් මං ඒ වගේ කණ්ඩායමට මුලින්ම සම්බන්ධ වුණ එක. ඒ නිසාද කොහෙද දැන් දැනටත් වැඩ කරාට කිසිම මහන්සියක් දැනෙන්නේ නැහැ. කොයිතරම් වැඩ ඕනතරම් වැඩ කරන්න බලන්න. ඇත්තටම දැන් ওই විදුසර සමන් කිව්වා වගේ විදුසර පත්‍රයේ ඇතුලෙන් ආපු ඒ සංස්කෘතිය කියන්නේ ශිෂ්‍යයන් සහ වැඩිහිටි ශිෂ්‍යයන් සහ යෞවනයන් මේ මේ විද්‍යාව කෙරෙහි ආශක්ත වෙච්ච මේ අවස්ථාව ඒ සංස්කෘතිය ගෙනීම ගැන ඇත්තටම අපි බොහොම මේ මේ ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද සමන් කිව්වා වගේ අපි අපි ලෝකේ තියෙන බොහෝ දේවල් ඉස්සර දැනගත්තේ ඇත්තටම මේ වගේ මාධ්‍ය බොහොමයක් තිබුණේ නැහැ නේ අපිට. අපිට තිබුණේ පැරණි පොත්පත්. ඒ පැරණි පොත්පත් ඇතරම අපි ඔය මානව යාගේ පරිණාමය ගැන අපි දැනගත්තේ නෙස්තුර්ගේ මිනිසාගේ සම්භවය පොතේ. ඊට පස්සේ මේ වගේ බොහොමයක් තිබුණේ පරිවර්තන පොත් තමයි තිබුණේ. නමුත් කලාප හැටියට එන මාසික වාරික හැටියට නැත්නම් සතිපතා එන නිතර නිතර අලුත් වන දැනුමක් තිබුණේ නැහැ. ඒවා දශක කීපයකට උඩදී විද්‍යාත්මක දැනුම තමයි අපිට පසු කාලීනව අපිට පරිශීලනය කරන්න ලැබුණේ. ඉතින් මෙන්න මේ කාරණාව මම හිතනවා තරුණයන්ව මේ කියන්නේ පාසල් ශිෂ්‍යයන්ව පෙළඹුවා මේ වැඩේ විසින් අලුත් විදිහට හිතන මම දන්න මගේ මිත්‍රයෙක් ඉන්නවා. ඔහු විදුසර පත්‍රයේ දිනුන ඒ කාලේ තිබුණා යම් පරේෂණ කියන්නේ පිටතේ ඉන්න පාඨකින්ගේ යම් පරේෂණ ඔවුන්ගේ සොයා ගැනීම ඔවුන්ගේ නිරීක්ෂණයන් එහෙම පළ කරන අතිරේකයක් වගේ තිබුණා. ඒක මගේ මිත්‍රයෙක්ට ඔහු දැන් වෛද්‍යවරයෙක්. ඒ ඔහු බොහෝ පරිශීලනය කළ පොතක් පත්‍රයක් තමයි මේ විදුසර. මට මතකයි දවස්වල විදුසර මිටි පිටින් තියෙන්නේ මේ ඒ හැම කලාපයක්ම මේ විදුසර පාඨකින් එකතු කරන්න පුරුදු වෙලා හිටියේ. ඒ කියවීම් සංස්කෘතියත් ඇත්තටම හැදුනා ඒක හරහා. අර සාමාන්‍ය මිනිස්සු අතරේ මේ එච්චර අවබෝධයක් නැති විෂයක් තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඒ කාලේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව වෙනම පාඩමක් කරා විදුසර. සාමාන්‍ය පොදුවේ ඒ වගේ බොහොම මේ ග්‍රවුන්ඩ් බ්‍රේකින් වැඩ ගොඩක් කරා. මේ ඔය සේනක බිබිලේ ගැන මේ රටේ එහෙම අවබෝධයක් තිබුණේ නැහැ. මිනිස්සු දැනගෙන හිටියේ නැහැ සේනක බිබිලේ කවුද කියලා. සේනක බිබිලේ මේ රටේ මිනිසුන්ට කවුද කියලා හඳුන්වලා දුන්නේ විදුසරෙන් තමයි. ඒ වගේම මේ අලවත්තාගොඩ ප්‍රේමදාස කියන මහාචාර්යවරයා ගේ තියෙන මේ බස හැසිරවීමේ චාතුර්යය ඔහු ප්‍රසිද්ධ වුණේ මේ උද්භිද විද්‍යාඥයෙක් විදිහට නෙමෙයි ඇත්තටම. ඔහු ප්‍රසිද්ධ වුණේ හොඳ භාෂාකාරයෙක් විදිහට. ඒක කරේ කවුරුත් නෙමෙයි විදුසර. ඒ වගේම මේ වෛද්‍ය මනෝ වෛද්‍ය හරිශ්චන්ද්‍ර මහත්තයා හරිශ්චන්ද්‍ර මහත්තයා ඔහු මිය යන විට ඉතාම ප්‍රචලිත මනෝවෛද්‍යවරේ. ඒ ප්‍රසිද්ධිය හැදුවේ කවුරුත් මේ විදුසර. කියන්නේ ඉතාම වැදගත් මිනිස්සු ටිකක් හොයාගෙන රටට ගෙනාව විදුසර පත්තරේ. ඒ වගේම දර්ශන මගෙත් එක කිව්ව කලින් විදුසරේ කට්ටිය මේ
එකට එකතු වෙලා වැඩ කරපු විදිහ ඒ වගේම ඒ අය තුල තිබිච්ච විනය ඒ කාරණා මම හිතන්නේ එක එක වැදගත් හුඟක්ම දැන් මම ගමේ ගිහිල්ලා එහෙම කිව්වම මෙහෙම මේ මම පත්‍රයකට සම්බන්ධ වෙලා කියන කියලා එතකොට කිව්වා අනිවාර්යයෙන් මේ එහෙනම් සිගරට් බීලා මේ ඩෝප් එක දාලා තමයි මේ නවතෙන්නේ මොකද ඔයයි එහෙමයි සාමාන්‍ය සංස්කෘතිය එහෙමයි කියලා. ඉතින් මේ එවුනාට අපේ කවුරුත් එහෙම හිටියේ නැහැ. අපි ඒ වගේම මේ මේ අනුබල දීම් ඒ කියන්නේ පොඩි පොඩි සටහනකින්වත් අනුබල දීම් තිබුණෙත් නැහැ. ඒ වගේම අපේ කණ්ඩායමේ කිසි කෙනෙක් ඒවා එහෙම ඒගොල්ලෝ පෞද්ගලික ජීවිතයේදීත් ඒගොල්ලෝ එහෙම නැහැ. විදුසර පත්‍රයෙන් ඒ ඒ හොඳ සෞඛ්‍ය පුරුදු සමාජයට කිව්වා වගේම පත්‍රයත් පිළිපැද්දා. ඒ වගේම ඒත් ඒ වගේම අපි වැඩ කරනවට අමතරව දැන් මේ මේ අපි විනෝදාංශ හැටියට අපේ තිබුණෙත් ඒත් ඒ වගේම ඒවා තමයි. සාමාන්‍යයෙන් දැන් ගොඩක් දැන් සුද්දෝයෙන් බැලුවොත් ඉතින් ඒගොල්ලෝ රස්සාව කරන එකක්. ඒ වුණාට ඊට සම්පූර්ණ හාත්පසින් එහෙකට ගිහිල්ලා තමයි ඒගොල්ලෝ විනෝද වෙන්නේ හිත සැහැල්ලු කරගන්නේ. අපි එහෙම නෙවෙයි අපේ අපේ වැඩම තමයි වැඩටම අදාළ මේ මේ දැන් අපිට මතකයි මේ මඩල් දුවේ ගියපු අවස්ථාවල් කණ්ඩායම හෝටන් ප්ලේන්ස් ගියපු අවස්ථාවල් ඒ ගියපු වෙලාවලත් මේ දැන් අපි කොයි වෙලාවෙත් එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හිටියා ඒ පැලෑටිද මල්ද සත්තුද කුරුල්ලුද ඒ හැම දෙයක් ගැනම මේ දැනගන්න ඒ නිසා ඒක හරිම මම හිතන ලොකු වාසනාවක් කියලා මේ මදල ඒක අපිට එච්චර තීරණ එකක් නෙවෙයි ඒක පිටිපස්සේ රාදිලම ඒක ලොකු ශික්ෂණයක් සහිතව ලොකු ඉවසීමකින් ලොකු කැපවීමකින් කරන්න ඕන දෙයක් කියලා මටත් හිතෙනවා මම කැමති වෙන පැත්තකට හැරෙන්න අපි ගීතයකට ගිහිල්ලා ඒ පැත්තට හැරෙමු ඒ පැත්තට හැරෙමු ඒක කරමු Take this badge off from me. Well, I can't use it anymore. It's getting dark, too dark for me to see. Well, I feel like I'm knocking on heaven's door. Knock, knock, 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 knocking on heaven's door. Mama, take this gun away from me. Well, I can't kill them anymore. This dark cloud is following me. Well, I feel like I'm knocking on heaven's door. Knock, knock, knocking on heaven's door.
Knock, knock, knocking on heaven's door. Knock, knock, knocking on heaven's door. Knock, knock, knocking on heaven's door. මම මේ මේක මේක කාටුන් එකක් නේ කාටුන් එක ඔබේ අවධානයට යොමු කරන්න කැමතියි මේක අවුරුද්දක් තියෙනවා ඒක ඔව් මේක මේ මේක ඇඳපු කාලයේ සටහන් වෙලා තියෙනවා කොහොමනත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ඕකේ මුල හරියේ ඉන්නේ අන්තිමට යනකොට ඉන්නේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එක තේරුම තමයි මහින්ද මහත්තයා ක්‍රමයෙන් අර සමනලයා රූපාන්තරණය වෙන දලම්බව සමනලයා බවට පත් වෙනකට කියන්නේ රූපාන්තරණය වෙනවා කියලා නේ. ඒ වගේ ජේ.ආර්. බවට රූපාන්තරණය වෙලා. දැන් මේක හරි පරිකල්පනාත්මක වැඩක් නිදර්ශන. දැන් මෙහෙම දේවල් හිතන එක. දැන් අපිට මේක මෙහෙම හිතෙන්නේ නැහැ නේ මේ වෙන්නේ මේකේ කියලා. මේ කොහෙන්ද මේ 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 පරිකල්පනේ එන්නේ? ඒක දැන් කාටුන් අඳිනකොට අපි නිතරම බලන්න වෙනවා ප්‍රවෘත්ති. පත්‍රයේ යන්නේවා සහ මාධ්‍යවල යන්නේවා. ඒවා යනකොට ඉතින් අපි අවධානයෙන් කොහොමත් ඉන්න ඕන මේ සිද්ධ වෙන දේවල් ගැන. ඒ යනකොට ඉතින් කරර අවශේෂ දේවල් එහෙම පොඩ්ඩක් තිබුණම ඇති යන පාර අනුමාන කරන්න පුළුවන්. ඔප් අනිත් එක තමයි දර්ශන දැන් අපේ රටේ දැන් ඔබේ මාධ්‍ය පුවත්පත්නේ පුවත්පත ඇතුලේ තමයි දර්ශනගේ නම හැදෙන්නේ සහ ස්ථාපිත වෙන්නේ පුවත්පත ඇතුලේ දැන් මේ ලංකාවේ තියෙන ලංකාවේ සැලකිය යුතු පත්‍ර ප්‍රමාණයක් අදටත් මුද්‍රණය වෙනවනේ පත්‍ර කියන මාධ්‍ය ගැන මොකද්ද දර්ශනගේ අදහස චිත්‍ර ශිල්පයකට ඔය ඔක දැන් ලංකාවේ අපි පත්‍රයක් ගත්තාම වැඩි තියෙන අකුරුනේ අඩු ප්‍රමාණයක් තමයි චිත්‍ර තියෙන්නේ ඒ චිත්‍ර පැත්තේ නිර්මාණ ශිල්පයක් හැටියට ඒ දායකත්වයේ අයින් වුණොත් පත්‍රේ ඇත්තටම පාළුයි අර පරිපුණදි හෝටලේ වගේ වෙනවා මේ චිත්‍ර නැති වුණොත් තියෙන පත්‍ර ගැන මොකද දර්ශනගේ අදහස පත්‍රයක් මම මගේ අදහස නම් පත්‍රයක් කොයි වෙලෙත් වෙළඳපොළ ඉල්ලන දේ දෙමින් වෙළඳපොළ පිටිපස්ස යන එකක් විය යුතු නැහැ. පත්‍රයක් තියෙන්න ඕනේ මිනිස්සුන්ට ඉස්සරහින්. මිනිස්සු ඒක පස්සෙන් ඉන්න. පුරෝගාමි මෙහෙවරක් කරන්න ඕනේ. එහෙම කරන්න ඕනේ. ඔව්. එතකොට මේ අපි ඉල්ලන දේ දෙනවයි කියලා එහෙම යන්නේ නැතුව පත්‍රයකට අදාළ පෞරුෂයක් තියෙනවා. ඒ පෞරුෂය හදා ගන්න ඕනේ. ඒ පෞරුෂයට බලපානවා මොන විදියේ ලිපිද තෝරගන්නේ මොකද්ද පත්‍රය බැලුවම චින්තනයේ දැනෙනවා මිනිසුන්ට පිටුවක් දෙයක් පෙරලෙනකොට දැනෙනවා එතකොට ඒකේ හෙඩිමක් දාන විදියෙන්ද එහෙම නැත්නම් මේ පින්තූරයක් එතන තියෙන තැනින්ද ඒ කියන්නේ සභාල්ලාට යම්කිසි දේශපාලනඥයෙකුට කියපු කතාවක් ඒක එහෙම දානවත් දාන විදියෙන් පත්‍රයේ අදහස පෙන්වුම් කරනවා. ඒ කියන්නේ එයාගේ පින්තූරේ ලොකුවට දාලා වීරයෙක් හැටියට දානවා නම් ඒකෙන් කියනවා මෙයා කියපු කතාව අපි උස්සලා තියනවා කියන එක. ඒ වගේ දැන් එතන අර ඩිසයිනින් වලදී ඒවා පවා මේ අනිවාර්යයෙන්ම බලන්න ඕන. මේ මොකද පත්‍රයේ දර්ශනයත් එක්ක යන්න ඕනේ මේ ඩිසයිනින් මොකද
ඩිසයිනිං නිසා තමයි පත්තරේ කෙලිම පාටකයට ඒ කොහොමත් බලන පාටකය කොහොමත් ඉන්නවා අර එම අවශේෂ පාටකත් අරගන්න ඕන. ඒක ඩිසයිනිං වලින් කරන්නේ ඒ පත්තරේ දැකපු හැටියේ දැනෙන්න ඕන මේක මම අරගන්න ඕන. දැන් මට මුණ ගිහිලා තියෙනවා සමහර විදුසර පාඨකයෝ ඒ දවසල ඒගොල්ලොන්ට පත්තරයක් කියවන්න වෙලාව නැහැ. එහෙම නැත්තම් ඒගොල්ලොන්ට පත්තරේ තියෙන ඒවා බර වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට තිබුණත් ඒත් ඒ මට්ටමේවත් නැති අය පත්තරය අරගෙන තියෙනවා. සාමාන්‍ය අවබෝධය අඩුයි කියලා අපි හිතන කෙනෙක්ුණත් පත්තරය අරගෙන තියෙනවා. මොකද ඒගොල්ලෝ අරගත් මම ඇහුවා ඇයි මේ දැන් මේක මේක ප්‍රයෝජනයක් වෙනවද ලොකු? හරි කොහොමද නෑ දරුවල කොහොනාට හරි බලන්න පුළුවන් දෙන්න පුළුවන්. ඒක එතනමයි. එතකොට අර දැන් අපිට පේන්න තියෙන මේ වෙළඳ පොළපටම නෙවෙයි පත්තරයක් වෙන්න ඕනේ ඒක. දැන් අපි තාත්තා ගොඩක් ඔය පත්තරවල ගියපු ලිපි කපල එකතු කරලා තිබුණා. මම ඒව බොහොම දෙයක් බැලුවා. ඒ කියන්නේ මාෂල් ටිටෝ ගැන නජීබ් නසාර් ඒ වගේ නායකයෝ ගැන මේ මේ තිබුණු ලිපි තාත්තා එකතු කරලා තිබුණා. ගැන 1960 ගණන් වල පත්තර. මේ මේ ඒ වගේ අර එතන මේ ලොකු බල ලොකු දායකත්වයක් දෙනවා පත්තරේ ලේඅවුට් සහ ෆොටෝග්‍රාෆ්ස් එතකොට චිත්‍ර ඒ වගේ ඒ කියන්නේ ඒක දෘශ්‍ය මාධ්‍යයක් කියවීම වචන විතරක්ම නෙවෙයි. ඔව් ඇත්තටම මේ මේ කියන කාරණේ නදීක මේ දර්ශන හිතනකට වඩා එහා බරපතල කාරණයක්. දැන් සංඥා පද්ධතිනේ ඔය භාෂාව රූප මේ හැම එකක්ම ඒ සංඥා පද්ධති වලින් තියෙන දුර්වලම එක තමයි භාෂාව කියන සංඥා පද්ධතිය. හැබැයි අපි කර්මයකට වගේ පුරුදු වෙලා තියෙන්නේ මේ භාෂාව පදනම් කරගෙන sannivedanaye yedenne. දැන් පත්‍රයක් වගේ මාධ්‍යයක මේ මීඩියා එකක මොකක් හරි මේ වාහකය වෙන්නේ භාෂාව නම් ඒකේ ඒකේ හරි සීමාවල් තියෙනවා. භාෂාව හැමෝටම තේරෙන්නේ නැහනේ. ඒ භාෂා සමාජයට විතරයි තේරෙන්නේ. හැබැයි මේ සංඥාවල් වලින් හැමෝටම තේරෙන එකක් තමයි මේ චිත්‍ර කාටුන් වගේ ඒවා. ඒවා අපි කියනවා ඒවා මේ අයිකොනික් එහෙම නැත්නම් රූපමය සංඥා කියලා. මේ කාටුන් වගේ ඒවා. ඒක මේ ඒකට භාෂාවක් නැහැ. ඕනම ජාතියක ඕනම මේ සාමාන්‍ය සංවේදීව මේ ඉන්ද්‍රිය පද්ධතිය වැඩ කරන ඕන කෙනෙකුට ඒවෙන් අර්ථ ගන්න පුළුවන්. ඒක ඒ අර්ථෙන් ගත්තහම දර්ශන කියන එක හරි ගැඹුරු කාරණයක්. ඒ කියන්නේ භාෂාව මේ අකුරු ගොඩක් තියෙන එක නෙමෙයි පත්තරේ කියලා කියන්නේ. ඇත්තටම පත්තරේ මිනිස්සු ගන්නේ ඉස්සෙල්ලාම පත්තරේ දැක්කහම ඒ පොඩි රුචියක් ඇති වෙන්න එපා. ඒක බලන්න ඕනේ. ඒ රුචිය ඔක හරියටම හරියනවා පොත්වල පිටකවරවල දින. පොත් දැන් දර්ශන ඒ ශාස්ත්‍රයේ තින්න නිසා අර මේ මේ මම හිතන්නේ ඒක අත්දැකීමක් ඔබ කිව්වා. ඔව් මහින්ද තමයි ඉස්කෝලේ. ඔව් ඒ පොතේ කවරෙට යොදාගත්තේ අකුරුම විතරයි. ඒ කියන්නේ ඉස්කෝලවල නම් මේ ඉස්කෝලවල නම් වලින්ම විතරයි කවරේ කරේ. කළු සහ සුදු. ඒ කළු සුදු අලු පාට සහ රත්තරන් පාට. ඒක එහෙම අරගත්තේ මේ මහින්දේ කොඩිය පාට රත්තරන් පාටයි කළු පාටයි එහෙම තිබුණ නිසා මේ එතනදී අදහසක් ආවා මේ මොකද පොත් වැඩියෙන් විකිණෙන්නේ මේ බොහොම වර්ණවත් කවර පිටකවර තියෙන පොත් තමයි විකිණෙන්නේ. එහෙම නැත්නම් මේ අලෙවියට ඒක බලපානවා කියලා. මේ ඒත් මම කැමති වුණේ ඒක මේ මේ වෙනස් කරන්න. එතකොට කවරේ මේ මේ එකෙන් ඒ මහන්සියෙන් වැඩක් වෙන්නේ නැහැ කියලා. මේ ඉතින් ඒ කිව්වාගේ මේ අලෙවියට කිසිම බලපෑමක් වුණේ නැහැ. ඊටාම හොඳට මේ ඒක ජනප්‍රිය වුණා. ඒ ඉතින් අර නිර්මාණ ශිල්පියෙක් හැටියට අපි කොයිලෙත් බලන්නේ මේ තියෙන දේවල් වලට බැහැර එකක් සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් ගේන්න මේ එතකොට ඒක වඩා සාර්ථක වෙනවායි කියලා තමයි මේ අපේ අදහස. වුණාද ඒක? ඔව්. කැමති
ඇත කලාතුරකින් අපට මේ අවස්ථාව හම්බෙන සාමීච වැඩසටහනේදී අපි බොහෝ විට කතා කළේ සමාජිකයන් සහ ඒ කියන්නේ අපෙන් පරිබාහිරව තිබෙන යම් සමාජ සංස්ථාවන් සම්බන්ධව අපෙන් පරිබාහිරව අපිට අදාළ වන නමුත් නම් අපි එළියේ තියෙන දේවල් ගැන තමයි බොහෝ විට කතා කළේ දේශපාලන අධ්‍යාපන අනාදී කලාව පවා හැබැයි අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒවන්න සමාජිකයෙකුගේ ඔළුව අස්සට ගිහිල්ලා ඈ ඒවා කොහෙන්ද මේ සම්බන්ධ වෙන්නේ නියුරෝනස්සේ කොහෙද දුවන්නේ කියලා ඒක හොයන්න අපි මම කැමති මොකද මම ඇත්තනම මට මතකයි කුඩා කාලේ ඉතල අපි ඉස්කෝලේ යන කාලේ ඉතල විදුසරත් එක්ක තමයි ඇත්තනම අපි ඔය යම් විද්‍යාත්මක පරිකල්පනීය දෑ ගොඩ නැගුණේ ඉතින් ඒක මම හිතනවා අපේ પરම්පර ඕන කෙනෙක් ගැහුවොත් එහෙම ඒගොල්ලන්ගේ ලෝකේ පත්‍ර ලෝකේ ඒගොල්ලෝ ඒකට උන්ට බලපාපු පත්‍රයකමක් දීලා විදුසර පත්‍රයේ මම හිතනවා උඩටම එයිවි. ඉතින් ඒක මට මතකයි එක වතාවක් මේ 88 හෝ 9 වෙනි කාලෙක මම හිතන එක තියුණාද? ඉතින් යම් ආරක්ෂක දොරක්. ඒ ආරක්ෂක දොරටුව වෙඩි පහරකටවත් සිදුරු කරන්න බැරි කියලා කියන දොරක්. ඒකට ඔහු ඒක තියන්නේ මේ නවසයාගැනීම් සහ වාර්තා තිබෙන්නේ පත්‍රේ පිටකප් පිටපැත්තේ අන්තිම පිටුවේ. ඉතින් අපි ඉස්සෙල්ලම් බලන්නේ ඕක තමයි. ඒක තමයි වැඩිපුරම පේන එක. ඉතින් ඒකේ එක අර බර නීතිය සම්බන්ධ චිත්‍රයේ ඉන්න ඒ වැනිම චරිතයක් ඒ ඇඳුමින්ම සරිසල මං කියන්නේ ඒක තමයි ඔහුගේ සංකේතය මේ පාතාලය හොරා කියන එකට ඔබගෙන දෘශ්‍ය රූපය. ඒක සමාජ මිනිසුන් දැනෙන විදිහේ. ඉතින් ඔහු මෙන්න මේ චිත්‍රය මෙන්න මේ අද නම් ඔහු ඇඳන් ඉන්න කලිසමක් මේ නූතන ලෝකෙට ගැලපෙන්න. නමුත් මේ සියල්ලම වෙනුවට කැහැපට ගහගත්තු සරමක්කින් ඔහු සරසල හිටියේ. T56 වැනි තුවක්කුවක් මෙන්න මෙවැනි තුවක්කුවකින් පතුරුන් විසිරලා තියෙනවා බිම පුරාම ඔහුට දොරට වෙඩි තියලා දොර විනාශ කරන්න බැරි වෙලා ඔහු දොරට ගහනවා අතින්. මේවත් එක හරින්න ඕනේ කියලා එච්චර ඔහු වික්ෂෝභයට පාත්‍රල ඔහු මානසිකව බිඳ වැටලා මේ හොරා. ඉතින් මටත් තියෙන ප්‍රශ්නයක් මමත් හරි කැමැත්තෙන් හිටියා මේ ඔබෙන් අහන්න. දැන් සමන් සහෝදර ඇහුවා එක. දැන් මම සංගීතඥයෙක් හැටියට මම සංගීතයක් නිර්මාණය කරනවා යම් සංගීත සංරචනාවක් නිර්මාණය කරද්දී මම ඒක ඇතුළට බැහැලා ඒකෙන් මමම ඉතාම හොඳ ආග්ලාදයක් සතුටක් ලබනවා. මං කැමති ඔබේ ඔළුව ඇතුලේ මෙවැනි චිත්‍රයක් ගැනනට ඔබේ ඔළුව ඇතුලේ ඇති වෙන හැඟීම් අපිට නිකම් පොඩ්ඩක් පැහැදිලි කරන්න අපි කැමතියි. ඕකේ ඔය මේ බොහෝ වෙලාවට දැන් කාටුන් එකක් නම් අදහස තමයි එන්න ඕනේ මුලින්ම වැඩේ පටන් ගන්න කලින්. ඕකට මේ මම කියවලා තිබුණා මේ ආචාර්ය සෝමදාස ඇල්විටිගල අහලා තිබුණා කෙනෙක් මේ නිර්මාණයක් කරන්න ඒක ඔළුවට එන්න කොච්චර වෙලාවක් යනවද කියලා. ඒකට එතුමා කියපු කතාව තමයි මේක මාර්යාව ගෙනවා වගේ මාර්යාව වගේ තමයි කියලා. කොයි වෙලාව වෙයිද කොහොමද දන්නේ කියලා. ඒ වගේ නිර්මාණයක් කරන්න දැන් සාමාන්‍යයෙන් දැන් සතියකට සැරයක් අඳිනකොට සිකුරාද ඇඳලා යවන්න ඕන. සිකුරාද තමයි සිකුරාද පහට කලින් ඇඳලා යවනවා නම් සමුද අඟහරුවාද බලලා එතකොට තිබුණු මේ ප්‍රවෘත්ති බලලා අඳින එක සමහරවට වැඩක් නැති වෙන්න පුළුවන් බදාද බ්‍රහස්පතින්ද වගේ වෙන කතාවක් ආවා. ඒ නිසා දැන් සමුද අඟහරුවාද එනකොට එකක් යාන්තමට ඔළුවේ තියාගන්නවා ඒක මේක තමයි කියලා. ඉතින් මොන බදාදත් මොකුත් නැත්තම් අරක ඔස්සේ හිතා ගන්නවා මේක තමයි කියලා. දැන් එතනදි මම ඉස්සෙල්ලා බැලුවා මේ සාමාන්‍යයෙන් මිනිසුන්ගේ අවධානයට යන්නේ නැති කරුණු තියෙනවා වැදගත් කරුණු. ඒ කියන්නේ දේශපාලන කරුණු තමයි බොහොම උඩට එන්නේ. ඒ නිසා එහෙම නැති ඊට වඩා වැදගත් දේවල් තියෙනවා යට මේ ප්‍රවෘත්තිවල. මම ඒව උඩට ගන්න බැලුවා එතකොට ඒවට එච්චර මිනිසුන්ට යන්නේ නැහැ ඔළුවට. මිනිසුන්ගේ වැඩි ඔළුව මේ අවධානය තියෙන්නේ අර උඩටම එන එකට. ඒ නිසා දැන් උඩටම එන ප්‍රවෘත්තිය බලාගෙන ඉන්න ඕන. බදාද බ්‍රාස්පයින් දවෙනකොට දැන් ඔන්න හිතෙනවා දැන් මේකට වඩා නම් වෙන එකක් උඩට යන්නේ නැහැ. එහෙම දැන් එහෙම ගියාට පස්සේ දැන් අපි කල්පනාවේ තියාගන්නවා
ඉස්සල්ලොන්නේ එක අදහසක් එනවා. මේක බේබි ප්‍රසන්ට් කරන්න මේ කියන්නේ මේක ප්‍රධානය කරන හැටි අපි ඒක තමයි තියෙන්න ඕනේ. ඒක නිර්මාණශීලීත්වය තියෙන්න ඕනේ එතන. වෙන කවදාක්වත් නොවු විරු විදියකට මේක දෙන්න ඕන. එතකොට අපි එක මේකක් තියෙනවා. ඒක ඒකත් අර වගේ අර මාරය එන වගේ තමයි. සමහරවිට දවස් දෙක තුන හිතන් එනවා. සමහරවිට අරක ප්‍රවෘත්ති අහපු හැටියමත් එනවා ඒ ඔළුවට. ඒ වෙලාවෙම පුළුවන්. ඉතින් අරම එකක් ආ මේක ඉතින් ඔළුවේ ඒක එච්චර හිතට හරි මදි ඒ වුණාට ඒක තියෙනවා පැත්තකින්. කරගන්නම දෙයක් නැති වුණත් ඒක අඳිනවා. ඊට පස්සේ දැන් මේ තියාගෙන ඉන්නවා එකක් එනකන් ඔළුවට. ඒ දැන් සමහර වෙලාවට ඒ ඔළුවට එන්නේ නැතුව මේ සිකුරාද හවස ඔන්න තුන විතර වෙලා එනවා. බොහොම ඉතාම කිට්ට වෙලා. ඒ වෙලාවට කල්පනා කරනවා වැඩි දෙබස් නැතුව. කො කරුවලේ. අඳින එකත් තව සීමා කරලා එහෙම එහෙම තත්ත්වයට එනවා. ඔබට මතකයි ඔබ විය යුතු ඒ චිත්‍ර විදුසරණ සංග්‍රහවට වැදලා තිබුණේ විද්‍යාඥයෙක් හොයාගන්න අඳුර පතුරවන බල්බයක්. ඔහු මේක සංසන්දන මෙන්න මේ බල්බෙන් එළිය පතුරවනවා. ඒක වගේ මේක අඳුර පතුරවන්න පුළුවන්. ඒක ඉතා දාර්ශනික අදහසක් නේ. ඒ කියන්නේ ඔක අර අපේ ශ්‍රේෂ්ඨ ගත්කතුවර සම්මන් නවගත්තේගම සූරීන්ගේ හිමාල කන්ද තරණය කළ අර්ජුන කුමාරයේ කතන්දරේ කියන ළමා කතාව එවැනි දෙයක් තිබෙනවා. රජ්ජුරුවන්ගේ නොහේවායෝ. හේවායෝ නෙමෙයි. අපි රජ්ජුරුවන්ගේ හේවායෝ කියලා රජ්ජුරුවන්ගේ හේවායෝ කිව්වන් පස්සේ තොපි කවුද කියලා. උන් දෙන්නේ අපි රජ්ජුරුවන්ගේ නොහේවායෝ. ඒ කියන්නේ හේවායෝ ඉන්නවනේ නොහේවායෝ තින්නෝ. මේ බයිනරිය. ඉතින් කෙසේද දැන් ගීතයක් ගන්න මම හිතන ටික මනෝභාවයක් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙනවා. ගීතයක් ගායනා කළ යුතු මූඩ් එකට ඇවිල්ලා තියෙනවා. ඒක ඇවිල්ලා ඉන්නේ.
දර්ශන මම ඊළඟට කැමති දැනගන්න දැන් ඒ කාලේ චිත්‍රෙන්දහම පත්තරවල විතරයි ගියේ. අපි පත්තරේ අරගෙන බැලුවා නැත්නම් පුස්තකාලයකට ගිහිල්ලා බැලුවා. දැන් එහෙම නැහැ. දැන් උදේට පත්තරේ ටීවී එකෙන් බලන්න පුළුවන්. ඕනනම් ඕනම වෙලාවක ලෝකේ ඕනම තැනක ඉඳගෙන පත්තරේ වෙබ් එකෙන් බලන්නත් පුළුවන්. ඒ කාලේ චිත්‍රයක් ඇඳහම ඒක පත්තරේ විතරයි ගියේ. දැන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යවල යනවා, අන්තර්ජාල මාධ්‍යයේ යනවා, සමහර ලාවට ගුවන්විදුලි මාධ්‍යෙත් හුඟක් වෙලාවට කාටුන් චිත්‍ර අර මේ යන්නේ නැහැ. මේ නිවේදකයා කියනවා මෙන්න මෙහෙම එකක් ඇඳලා තියෙනවායි දර්ශන කරුණාතිලක කියන. එතකොට දැන් බහු මාධ්‍ය ඇතුලේ ඔබ කරන නිර්මාණය ප්‍රතිනිර්මාණය වෙනවා. මේක නිර්මාණකරුවෙක් හැටියට බලපාන්නේ කොහොමද? ඔබට විතරක් නෙමෙයි පොදුවේ නිර්මාණකරුවන්ට. එතන මේ මම දකින්නේ ඒක නිර්මාණකරුවාගේ පැත්තෙන් ඉතාම හොඳ මේ ප්‍රවණතාවක්. මොකද අවස්ථා තියෙනවා. අනිත් එක ඒ අවස්ථාව අවර කලින් තිබුණ අවස්ථාවට වඩා දැවැන්තයි. මේ දැන් සමහර අවස්ථාවල මේ දැන් නිර්මාණකරණයේ යෙදෙනකොට අපට සතියකට එකක් එක්කෝ දවසට එකක් එහෙම තත්ත්ව මිදිලා මේ ඊට වඩා වැඩි දේවල් කරන්න මේ ඔළුවට එනවා. ඒවට අවස්ථාව තියෙනවා දැන් මේ තත්ත්වයට. අනිත් එක ඒ විතරක් නෙවෙයි. දැන් අපි එක මාධ්‍යකට සම්බන්ධ වෙලා ඉන්නවනම් අපිට ගනුදෙනුව තියන්නේ ඒ මාධ්‍ය ආයතනයේ දර්ශනය සහ ඒගොල්ලොන්ගේ වැඩ පිළිවෙලත් එක්ක. ඒකට අනුරූප එකක් තමයි අපි තියාගන්න ඕනේ. ඊට අමතරව දැන් මෙහෙම තැනකදී අපේ ඊට අමතරව අපේ වෙන මේ අපේ කැමැති අංශ තියෙනවනම් ඒවා පැත්තෙනුත් අපිට මේ හදාගන්න පුළුවන්. මේ අපි නිර්මාණ ඉදිරිපත් කරලා මේ අපේ ප්‍රේක්ෂකයෝ ප්‍රීසක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේ මේ ලොකු අවස්ථාවක් තියෙනවා. ඒක කිව්වහම මට මතක් වුණා මේ නදික මෙන්න මෙහෙම එකක්. දැන් ඇත්තටම පත්තර කන්තෝරුවක වැඩ ගන්නකොට ඒ පත්තරේට තියෙනවනේ පොඩි දැක්ම. ඔව් ඔව්. ඒක නිර්මාණශීලීත්වයට බාධාවක් වෙන්නේ නැද්ද? විශේෂයෙන්ම මේ කලා මාධ්‍යයක් හැටියට මේ කාටුන් වගේ දර්ශන යෙදිලා ඉන්න ශාස්ත්‍රය ගත්තාම ඒක ඇතුලේ මේ තියෙන හැමදෙසියෙම මැසේජ් එකක්. ඒ මැසේජ් එකක් කියන්න හුඟක් වෙලාවට මේ නිර්මාණය යොදා ගන්න. එහෙම වුණාම මේ හැකියාව එක පැත්තකට විතරක් ගිහිල්ලා හේතු වෙනවා වගේ දැනෙන්නේ නැද්ද මේ පත්තරේ විෂන් එකත් එක්ක වැඩ කරන්න ගියාම? එහෙම නෑ. මේ එතන අර දැන් මේ ඒ කිව්වේ දැන් අර එතනින් මේ පොඩි සීමාවක් බාධකයක් වගේ තියෙන කියලා. ඇත්තරම නිර්මාණ ශිල්පියා දක්ෂ නම් ඒ බාධකය රිංගල යන ක්‍රමයක් තියෙනවා. අර අරගොල්ලෝ සතුට වෙලා තමන්ට ඕන කතාවක් කියන. ඒ එතනදී නිර්මාණශීලීත්වය තමයි වැඩි මේ ප්‍රබලතනකට එන්නේ. ඒක හොඳ මේකක්. ඕනා නිර්මාණශීලීත්වය කියන්නේ අද වෙනකොට ලෝකේ ඕනෑම කෙනෙකු විය හැකි තැනකට ඇවිල්ලා තියෙනවා. අපි ගත්තොත්ම මේ දුරකථනයක් මේනි දුරකථන හැම කෙනෙකු අතරින් සතු. මේ දුරකථන වල තිබෙනවා යම් ඇප්ලිකේෂනයක්. නැත්නම් අපයන් එන්න මේ ඇප් වලට පුළුවන් ඔබ ඕනෑම කෙනෙකු බවට පත් කරන්න. දැන් ගරාජ් බෑන් කියලා ඇප් එකක් තියෙනවා. ඕන කෙනෙකු සංගීතඥෙක් වෙන්න පුළුවන්. මං හිතුවා ඒක මොකද ඒක ඉතාම වැදගත්. මේක පැරණි ලෝකේ අපි හැමෝම සංගීතඥයෝ. අපි සංනිවේදනය කළේ හඬෙන්. අපි සංනිවේදනය කළේ යම් සොරවලින්, යම් හැඟීම් සහිත සොරවලින්. ඒතර ඒ පැරණි ලෝකේ නැවතත් අපිට ලැබිලා තියෙනවා මෙන්න මේ අපේ අර මේ අතේ අරගෙන යන මේ භාණ්ඩය විසින්. ඒක හරියටම මට මතක් වෙන්නේ දැන් මේක නිතරම අතේ තියෙන එකෙන් මට මතක් වෙන්නේ අර අපේ පැරණි පුරාණ මානවයින් වුණ අර ගල් ආයුධය හොයාගත්ත එක වගේ. ඈ උන් ඒකෙන් තමයි මේ ශිෂ්ටාචාරය ගොඩනගුවේ. අද වෙනකොට මේ අතේ තියෙන මේ භාණ්ඩෙන් ඕනෑම කෙනෙකුට වෙන්න පුළුවන්. දැන් මම දකිලා තියෙනවා අර යම් ස්කෙච් අඳින, එහෙම නැත්නම් යම් රූප කටුසටහන් අඳින ඇප්ලිකේෂන්ස් තිබෙනවා. එවැනි අපයන්. ඉතින්
ඒවිදියට බොහොම අවස්ථාවන් තිබෙනවා මේ කෙනෙකුට දියුණුද මගේ වැඩිමහලු දියණිය ඈ තම පාසල් යන ගොඩක් දරුවෙක් නමුත් ඈ අන්තර්ජාලය හරහා ඈ දැන් චිත්‍ර අඳින්න පටන් ගන්න ඈ කටු සටහන් ගසමින් ඈ ඒ අදාළ පරිමාණයන් ගණනය කරමින් ඈක කරනවා මට අහන්න ඕන ගමුද වෙන මෙච්චර දීර්ඝ කතන්දරයකට පස්සේ දැන් අපේ කාලයේදී ඔයනි අපේ උදක්ම නිර්මාණශීලීත්වයම පමණයි ඈ මොකද්ද ඒ මම කියන්නේ මට සංගීතඥයෙක් වෙන මට බලපෑව ගෙදර පසුබිම මගේ පියාගේ උරුවම් බෑම් ඔහුගේ ගායන වාදන මා වගේ ගායන වාදන ඔය බලපෑව. දැන් ඔබට බලපෑව මොකද්ද මේ 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 චිත්‍ර ශිල්පියෙක් කියන ඔබ දනතරමින් ඔබ උසස් පෙළ සඳහා ඉගෙන ගන්න චිත්‍ර නෙවෙයි. ඔව්. ඔබ ගණිතය හෝ විද්‍යා විෂයන් කලා විෂයන්. කලා විෂයන්. නමුත් ඔබ චිත්‍ර කරන්නේ නැහැ. කරන්නේ නැහැ. ඒක තමයි. මොකද්ද මේ මොකද්ද මේ මේ ඉම්ප්‍රෙෂන් එක කොහෙන්ද මේ ගාවේ? සමහරට අර ජානවල බලපෑම වෙන්න පුළුවන් කියලා මොකද අපේ අම්මගේ තාත්තට ඒ කියන්නේ සීයාට පුළුවන් චිත්‍ර අඳින්න මූර්ති නිර්මාණයට ඒතර සංගීතයට එහෙම අම්මටත් ඒ හැකියාවන් තියෙනවා. ඉතින් මේ ඒ නිසා වෙන අම්මා පොඩි කාලේ දැන් අපි මම පොඩි කාලේ මට මතකයි අම්මා මේ චිත්‍ර අඳිනවා ගෙදරදී අම්ම ගෙදර හිටියේ මේ එහෙම චිත්‍ර අඳින්න යෙදුනා. ඒ නිසා ඒ පොඩි කාලේ ඉඳන් මේ හැකියාව කියන එක තිබුණා. මේ ඒ වුණාට මේ මට උවමනාව තිබුණේ මෙහෙම මේ මේ පැත්තෙන් ඉස්සරහට එන්න ඕන කියලා එහෙම මේ මේ අදහසක් තිබුණේ නැහැ. මේ ඒ දැන් දැන් ওই නදීක කිව්වා වගේ මේ දැන් දැන් චිත්‍ර ශිල්පයේ යෙදෙනවා නම් ඊටාම පාසුකම් තියෙනවා ගොඩක් දේවල් දැන් අපිට පින්තූරයක් ඕනනම් කෙනෙක් අර මොඩල් එකක් ආපහුත් කවුරක් තියන්න ඕනේ නැහැ. ඒවා ඊට කිට්ටු එකක් බලාගෙන එහෙම අඳින්න පුළුවන්. හැබැයි මම හිතනවා අර පරණ ක්‍රමේ අපිට ඒ පහසුකම් නැති වුණාට ඒකත් හොඳ ක්‍රමයක්. මොකද මේක පරිකල්පණයට තමයි ඉඳි. පරිකල්පණය. ඔව් ඔව්. ඒක මොකුත් තිබුණේ පරිකල්පණයට තමයි ඉඳි. තමයි තිබුණේ. එතකොට ඒ අපිට ඔළුවට එන එක තමයි අපි අඳින්නේ. ඒක මේ මේ ඒක අද කාලේ ලොකු දැන් උතන අර පිකාසත් කියලා තිබුණා මේ අපි ළමෙක් හැටියට අඳිනවන අඳින්න තමයි මට උවමනා වුණේ. ඒක තමයි මට අමාරු වුණේ කියලා. එතකොට අපි පරිකල්පනයේ ඉස්සරහට එන නිසා ඒක ඒක ලොකු වාසියක් හැටියට වාසියක් තියෙන ඇත්තම අද වෙනකොට වෙන්නේ පරිකල්පනයේ සියලුම අවස්ථාව ලබා ගන්න මේ යන්ත්‍ර විසින්. ඒ කාලේ තිබුණේ ඇත්තටම හියුමන් ඉන්ටෙලිජන්ස්. දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට ක්‍රමයෙන් මාරුවෙමින් යනවා. හැබැයි නදීක මේ ඔය ආටිෆිෂල් ඉන්ටෙලිජන් වලට මොනවා හරි දෙන ලද දත්ත මත පදනම් වෙලා කරන ඒවා විතරයි පුළුවන්. අර ඩිවයින් ඒවා. ඒකට කියන්නේ දිව්‍යමය හාස්කමක් වගේ ඒවා කරන්න බෑ මේ මැෂින් වලින්. ඒවෙන් කරන්න පුළුවන් දෙන ලද දත්ත පදනම් කරගත්තු නිර්මාණ විතරයි. අර දැන් සංස්කෘතයේ තියෙන මේ අපූර්වත්වය කියන එක පෙර නොවූ කියන එකනේ. ඒ අපූර්ව පෙර නොවූ නිර්මාණයක් කරන එක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් කරන්න බෑ. ඒ ඒ ඒ ඒකට උමනා කරන මේ අපූර්ව බව ඒ ඩිවයින් එක දිව්‍යමය බව ඒක එන්න ඕනේ මිනිස්සෙක්ගෙන්ම තමයි. මොකද ඒ ඒ ඒ උරුමය ඒක ජෙනටිකලි හරි වෙන මොන විදිහකට හරි සාමාන්‍ය සම්ප්‍රදායේ හරි සම්ප්‍රදාය කියලා කියන්නේ ඕකනේ. සම්ප්‍රදාය පිළිබඳ එලියට් කරපු අර්ථකථනය තමයි අතීතයේ සිට අනාගතයේ දෙසට එල්ලවන ආලෝක ධාරාවක් වගේ සම්ප්‍රදාය කියලා කියන්නේ. ඒ ආලෝක ධාරාවේ එළිය වැටිච්ච අය දිනනවා, නොවැටිච්ච අය පරදිනවා. ඔච්චර සම්ප්‍රදාය කියන්නේ ඒ වගේ එකක්. ඒ කියන්නේ අතීතයේ තිබිච්ච සියලුම ඥාන සම්භාරයම මේ සම්ප්‍රදාය කියන ධාරාව ඇතුලේ තියෙනවා. ඒක විවිධ විදිහට එන්න පුළුවන්. දැන් දර්ශනට එන්න පුළුවන්, සීයාගේ හරහා අම්මගේ හරහා එන්න පුළුවන්. ඒගොල්ලන්ට තව තව කොහෙන් හරි ඇවිල්ලා තියෙන හුඟක් දිග ගලවල බැලුවදී මුල් තියෙන හුඟක් ඈත. නදිකටත් ඒ වගේ. ඒ කියන්නේ ඒ ඒ පරම්පරාවේ හරි ඒ සමාජයේ හරි ඉතා දීර්ඝ කාලයක් තිස්සේ සංවර්ධනය වෙච්ච දැනුම ඥානය වර්ග මාටි වික්‍රමසිංහ ශූරීන් කියලා තියෙන මේ සංසාරය කියලා අපි ගන්නේ සංසාරික පුරුද්ද කියලා ගන්නේ මේ මේ ඔය ජානවලින් එන එක තමයි කියලා. ඒක ගැන පොඩි ඉඟියක් ඔහු කරලා තිනවා මේ ජානවල තියෙන්නේ ඒ සාංශාරික පුරුද්ද කොහෙවත් නෙමෙයි ජානවලේ තියෙන්නේ කියලා. ඒ වගේ අපි තව ගීතයකට යනවාද මොකද කරන්නේ? තව ගීතයක් වාදනය කරමු නේද? අපි චිත්‍රගම් කතා කරලා නේද?
නදීක දැන් මම මෙන්න මේ වගේ වැඩක් කරන්න හදා. දැන් දැන් අපි ජාන වලින් හරි මොකෙන් හරි දැන් ඔයාට සංගීතය ඇවිල්ලා තියෙනවා දර්ශනට චිත්‍ර ඇවිල්ලා තියෙනවා මට සාහිත්‍ය ඇවිල්ලා තියෙනවා එහෙම අපි එකක් තියෙනවානේ. දැන් මම අහන්නේ දැන් මම අහන එක ඒක ආපහු දර්ශනගෙනුත් ඒ විදිහටම ඔයාට අහන්න පුළුවන්. හොඳයි. මේකයි ප්‍රශ්නේ. දැන් සංගීතය කියන එක ඔයාට කොහෙන් හරි ජානමය වශයෙන් ආවේ කියමුකෝ ආభాෂයක උත්තාවන්නේ කොහෙන් හරි කොහෙන්ද ආభాෂය ආවේ රටෙන් හරි රටෙන් එළියෙන් හරි කොහෙන් හරි අහපු ඒවයින් දැනිච්ච ඒවයින් ඉගෙනගත් ඒවයින් ආපු ආభాෂයක් තියෙනවා ඕ ඕ මට මේ ප්‍රශ්නේ ඔබට අහන්න ඕන කොහෙන්ද ආවේ කියලා ඔය දැන් මම උත්තර දෙන්නම්කෝ මට මතකයි දැන් මම අපේ පරම්පරාවේ දැන් මේ පරම්පරාව ගැන කතා කිරීම අපි මේ වයසට යනකොට මං හිතන්නේ එන්න රෝගයක් විය යුතුයි අපිට තරුණ කාලේ නම් ඔය පරම්පරාව ගැන දාස තිබුණේ නැහැ මං හිතන්නේ කෙසේ වෙතත් දැන් අපි කඳවුරු ගහන්න පටන් ගන්නවා අපේ පරම්පරාව කියලා පොඩි කෝෂයක් හදාගෙන තියෙනවා අපි ආරක්ෂාවට කරන වැඩක් ඕක මං හිතන්නේ ඉතින් කෙසේ වෙතත් මේ ඔය දශකවල ඉපදුණු උදවියට තිබුණා උන්ට තිබුණේ බොහොම සීමිත අවකාශයන් ප්‍රමාණයක් දේවල් ගැන දැනුම ලබා ගන්න සහ දේවල් සම්බන්ධව ආසාදෙන්න පාත්‍ර වෙන්න අපි කියන ඉන්ස්පිරේෂන් කියලා. එහෙම තමන් ආරම්භණයට පාත්‍ර වෙන්න ආසාදනය වෙන්න බොහොම දේවල් ටිකයි තිබුණා. හැබැයි මේ තිබුණු දේවල් ටික හරියටම බලපෑවා. අද වෙනකොට බොහෝ දේවල් තියෙන ඒක නිසා එකක්වත් බලපාන්නේ නැති තරම්. බලපෑමේ සාන්ද්‍රණීත අඩුයි. අපිට තිබුණු එක අනිවාර්යයෙන්ම දැඩිව බලපෑවා. තාත්තාදින් බලපෑවා. මට දිනු ප්‍රධානතම එක තමයි අපේ ගෙදර තිබුණ තාත්තගේ গিitarුවක්. දැන් මට මතකයි මම අවුරුදු 3 දී වගේ ඒ গিitarුවේ මෙන්න මෙතන අර গিitarුව වාදනය කරන pick එක ගහන pick case එකක් තිබුණා. කහපාට වගේ গিitarුව. ඒක මගේ පුංචි අම්මගේ গিitarුව. එස් රාජ් දිල්ලුබාදී වාදනය කළා. ඉතා හොඳ දක්ෂ ගායන ශිල්පිනිය. නමුත් එලි මහනට ආපු කෙනෙක් නෙවෙයි. ගෙදර ඉත ඔය গিitarුව මං අල්ලනවා මට මතකයි අවුරුදු 3 වගේ මට පස්සේ මගේ මව කියලා තියෙනවා මම ඇඟිල්ල උරුවන එක නැවැත්තුවේ මේ গিitarුව අහන්න කියලා මේ අත තුවාල කරගත්තෙන් පස්සේ කියලා. ඒතර මගේ গিitarේ මට ඉස්සෙල්ලාම රිද්දලා තමයි මට දීලා තියෙන්නේ මේ 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 සම්බන්ධ හැඟීම গিitarුව සම්බන්ධ මගේ අවිඥාණය තුල තිබෙන යම පොළඹවන්නේ මේ ඒ තුවාල වීමෙන්. ඒක තමයි මම හිතන පළවෙනි එක මේ গিitarුව සමග මට සංගීතය සමග මට ඇති වෙන්න පුළුවන් මේ ඉරනම්කාරී බැඳීම මේකයි. ඉතින් ඊට පස්සේ මට මතකයි මගේ පියා গিitarුව වාදනය කරා. මට තාම මතකයි මම අවුරුදු 40 ක කාලෙදී ඔහු පාවෙනා නිල් වලාවේ ගීතය ඔහු ගායනා කළා නම් වැස්සක ඔහු ගෙදරට ගොඩ වෙලා ඒ එන ගමන් ඔහු ගායනා කරමින් ආවා ඒ ගීතය. ඉතින් මේ වගේ සහ ඊට පස්සේ රේඩියෝ එකෙන් පටන් ගත්තා සහ අපේ මව ගීත ගායනා කරනවා. ඒව මතකයි. සහ මේ රේඩියෝ එක ඇතුලේ තිබිච්ච ගීත සංස්කෘතිය කණ්ඩායම් සංගීතය ශාස්ත්‍රීය ගී එතකොට මధుර සංගතුලින් ආපු තවත් ගීත මේ ගුවන්විදුලි සංස්ථාවේ ගුවන්විදුලියේ පමණයිනේ තිබුණේ ඒ කාලේ මේ අපේ ඒ දිහා බලාගෙන ඉන්නේ හැබැයි ඉතින් මේ ඒ ගීත ඇතුලේ අපිට අහන්න වෙන මාධ්‍යයක් තිබුණෙත් නැහැ අතම සතියක සැරයක් චිත්‍ර කතා පත්‍රයක් ආවා ඒතන දෘශ්‍ය මාධ්‍යයක තිබුණේ චිත්‍ර කතා පත්‍රේ ශ්‍රව්‍ය මාධ්‍යයේ තිබුණේ ගුවන්විදුලිය ඉතින් ගුවන්විදුලිය විසින් නැති කරන ලද මේ ඒ ගුවන්විදුලියේ හිටපු බොහොම ඉතා බැරෑරුම් බලපෑම් සහගත පුද්ගලයන් විසින් හොඳ චින්තකයන් විසින් කරපු වැඩක් ඒක. ඒ ගීත ඔස්සේ අපිට සමහර ලාඩු රටේ ලෝකේ තියෙන වෙනත් ගීත අහන්න ලැබුණා. ඊට පස්සේ එක එක සම්ප්‍රදායන් වල තියෙන වෙනස්කම් අපිට ගොඩාක් කාලෙම තේරෙන්න පටන් ගත්තා. දැන් මට හොඳට මතකයි අපිට මතක ඇති කණ්ඩායම් සංගීතයට වෙලාවක් තිබුණා. ඊට පස්සේ ශාස්ත්‍රීය ගී වලට වෙලාවක් තිබුණා. මధుර සංගීතයට තව වෙලාවක් තිබුණා. තවත් නානවිද වර්ගවල ඉදිරිපත් කිරීම තිබුණා මේක ඇතුළේ. ඉතින් ඔන්න ඔය කුඩා කාලේ ඔයා ඇතිවෙච්ච ඒ සංගීතයට විවෘත වීම තමයි මම හිතන්නේ පසු කාලේනෝ යම් යම් පුද්ගලින්ට අපි ආශක්ති වෙන. දැන් මම ගත්තොත් එම ලංකාවේ මම මගේ වීරයන් හැටියට සලකන. ඒ කියන්නේ ඔවුන්ගෙන් ආභාසයක් ගන්නවා කියනවට වඩා ඔවුන් මගේ ගුරුවරුන් කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔවුන් මට උගන්වපු නිසා නෙවෙයි. ඔවුන්ගේ සංගීතය දිහා බලලා මම ඉගෙන ගත්ත නිසා. දැන් නෙවිල් ප්‍රනාන්දු මහත්මයා ක්ලරන්ස් ජීවර්ධන මහත්මයා ප්‍රේමසිරි කේමදාස මහත්මයා එතකොට සුල්සාන්තයන් විශේෂයෙන් සුල්සාන්ත මහත්මයා ඉතින් මෙන්න මේවැනි චරිත අපේ ගුරුවරු බවට පත් වුණා. ඔවුන්ගේ ගීත අහලා අපි අර කුඩා කාලේ අර වාහන කඩලා බිඳලා දාලා නැවත හදන්න ඉගෙන ගන්නවා වගේ
ඒ සංගීතය අහලා ඒව කඩලා බිඳලා දාලා නැවත ඒව හදලා තමයි අපි ඉගෙන ගත්තේ. මම හිතන ඒක තමයි මගේ මට මේ සංගීතය මගේ භාෂාව නැත්තම් මගේ කලා මාධ්‍ය බවට පත් වෙන බලපෑව. මම මේ ප්‍රශ්නෙම ඔබට දීලා තාරනවා. ඔබට මොකද උනේ? මම හිතන්නේ මේ ආභාසය කියලා මට එහෙම හරියට කියන්න මේකක් නැහැ. මොකද දැන් පොඩි කාලේ ඉඳන් මම අහවල් ඉලක්කය කරා යනවා කියලා එහෙම තිබුණෙත් නැහැ. දැන් මට දැන් හිතෙන විදිය තමයි මම ඇත්තටම බලලා තියෙන්නේ අම්මා තාත්තා සතුටු වෙන විදියට ජීවත් වෙන්න. ඒ කාලේ ওই වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන හීනේ තිබුණේ නැහැ. එහෙම එකක් තිබුණේ නැහැ නේ. ඒ ඔව් එහෙම දැන් ඒ කියන්නේ අපේගේ එහෙම ලොකු මේකක් තිබුණේ නැහැ. අප ගෙවල් වලින් බල කිරීමක් තිබුණෙත් නැහැ. ඉතින් අර එකක් තිබුණා කරන්න ගිය මොකක් වුණත් ඒක උපරිම හොඳින් කරන්න. ඒ මේක තිබුණා ආභාසය කිව්වම දැන් චිත්‍ර අඳින එක පැත්තෙන් ගත්තොත් ආභාසය කිව්වොත් ඒ කියන්නේ එක එක්කෙනාගෙන් එක එක දකින අයගෙන් පොඩි පොඩි දේවල් එහෙම අරගත්තා. දැන් මේ එකක් දැන් ගොඩ උදාහරණයක් හැටියට රුක්මණී දේවි කිව්වා ලල්ලල්ලල්ලල්ලා ප්‍රේම කුමරා මම ඒක චිත්‍රයට දාන්නේ කොහොමද කියලා ඒක තමයි පළ වැඩ කරේ. ඕ ඒක මං හිතපු නැති දෙයක්. මට තේරුන්නේ නැහැ කිව්වේ. ඒ කියන්නේ දැන් අර දැන් සින්දුවක් ගීතයක් ගායනා කරනකොට එක විදියක් තියෙනවා. දැන් බොනියම් ගායනා කරනවා No Woman No Cry. ඒක ඉතාම ලස්සනයි. ඉතාම අර ඒක හරිම විනයක් ඇතුව බොහොම පිළිවෙලට. බොබ්මාලික් ගායනා කරනවා. ඒ වුණාට ඒක හරි අපිළියලයි. ඒ වුණාට එතන හරි ජව සම්පන්නයි. ඔව් ඔව්. එතන මේ ආකර්ෂණයක් තියෙනවා. ඒ වගේ දැන් මේ දැන් අරක ලල්ලල්ලල්ලා ප්‍රේම කුමරා. එතන මේ දැන් අර මට හිතෙන්නේ එතන අර සාමාන්‍යයෙන් ඔය කලර්ස් මෙහෙම ගානට යන්න ඕන එකදී මෙහෙම පොඩි අත්නොමතික විදියට යන්න කියලා. එහෙම කරාගෙන ඕ මට මේක හිතිලා නෑ මිට. ඒක පේන්ටින් ඇතුලේ කරන්න පුළුවන් කියලා හිතනවා. කලාමාධ්‍ය දැන් එක කලාමාධ්‍ය අපි හීනෙන්වත් හිතන්න නැති දෙයක් නේ මේක. ඒ කියන්නේ වෙනත් කිසිසේත්ම මේකත් එක්ක යන්න නැති කලාමාධ්‍යයක් වෙනත් හාත්පසින් වෙනත් කලාමාධ්‍යයකට බලපාලා. අන්න ඒක තමයි මම කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වල නැති එක. ඒ කියන්නේ හියුමන් ඉන්ටෙලිජන්ස් වල තමයි ඔක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔකටනේ කියන්නේ පරිකල්පනීය එක. නැත්තම් මේ සංගීත ඛණ්ඩයක තිබිච්ච විසිරිච්ච ගුණය චිත්‍රයකට ගේන්න පුළුවන්ද කියලා ඒ වගේ එකක් හිතන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. ඒකනේ දර්ශනගේ පැත්තෙන් මේ එහෙමත් කරන්න පුළුවන් නේද කියලා හිතන එකම ඒක මේ එතන ඉන්නේ අලුත් එකක් ආරම්භ වෙන්නේ. නේද? ඒක තමයි මට කල්පනා වුණේ. දැන් දර්ශන පපුගේ අවුරුදු දශක ගණනාවක් පුරා ලංකාවේ ඔහුගේ සංකේතය ඔහුගේ දර්ශන කරුණාතිලක කියන නම සටහන් කිරීම ඔහුගේ හැම චිත්‍රයකම තියෙන එකත් ඔහුටම ආවේනික එකක්. ඒක වෙන කාටවත් කරන්න බෑ. දර්ශන කරුණාතිලක බයි ගන්න ඕනේ. නමුත් ඒක පවා ඒ කියන්නේ ඒක පැහැදිලි නෑ මොකද. නමුත් ඒ දර්ශන කරුණාතිලක දන්නවා අපි. ඒක දැක්කම මේ දයන්න දැක්කම අපි දන්නවා මේ දර්ශන කරුණාතිලක. ඉතින් ඒ කියන්නේ ඔහුගේ අර සංකේතය අයිකොනික සංකේතය කොහොදාද මට කියන්න ඕනුනේ. ඔහු ගුරුකුලයකට ඓතිහාසික නෙවෙයි. සහ මන් දන්නේ ඔහුගේ චිත්‍ර අනිත් චිත්‍ර ශිල්පීන් විසින් සහෝදර චිත්‍ර ශිල්පීන් විසින් සහ චිත්‍ර විචාරකයන් විසින් ඒ විචාර කඳවුර විසින් ඒ විචාර කඳවුර අර්බුදයට හෙළලා තියෙනවා. මම කියන්නේ ඒක විචාර කඳවුරු අර්බුදයට හෙළලා තියෙනවා. විචාරකයින්ට කියවන්න පුළුවන් මේ යම්කිසි ඇකඩමියාව ඇතුලේ ශික්ෂණය ලැබලා ඇකඩමියාවට අවනත ඇකඩමියාවෙන් කියවිය හැකි මට්ටමේ ඒවන්. දැන් දර්ශනට දර්ශනම කියවන්නේ
රුක්මණී දේවී සින්දු ඇතුලේ කරපු දේ චිත්‍ර ඇතුලේ කරේ කියලා ඉතින් ඇකඩමියාවට ඔක අහුවෙන්නේ නැත්නම් කියවන්නත් බෑ. ඒක ඇකඩමියාව ඇකඩමියාව වික්ෂිප්ත වෙනවා. ඇකඩමියාව වික්ෂිප්ත වෙනවා. කපත්තකි. මමත් ඇත්තටම දැකලා නැහැ මේ ඇකඩමිය ඇතුලේ දර්ශනව කියවලා තියෙනවා මමත් දැක්කේ. මම දර්ශනිකුත් ඇහුවා කවුරු හරි විචාරකයෝ ඔබේ චිත්‍ර කියවලා තියෙනවද කියලා. එහෙම කියපු අවස්ථා කීපයක් තියෙනවා නේ. නමුත් ඒවා එච්චර මේ විචාර විදිහට කරපුවා නෙමෙයි. ඒවා නිකන් වෙනත් ශාස්ත්‍රයන් වල, ඒ කියන්නේ ඒවා පිළිබඳ හැඳින්වීම් වගේ ඒවා විචාර නෙමෙයි. අතට චිත්‍ර පිළිබඳ මං හිතන්නේ ගැඹුරු විචාර සම්ප්‍රදායක් ලංකාවේ තාම එහෙම ගොඩනැගිලා නැහැ කියන එක තමයි මගේ මතේ. හුඟක් දෙනා චිත්‍රකලාව පිළිබඳව විචාර කරපු අය චිත්‍ර කර්මාන්තේ නියුතු අය නෙමෙයි. චිත්‍රකරණේ ඉතා ඉහළ මට්ටම් වලට ගිය ඕනම එකක් අඳින්න පුළුවන් කට්ටිය චිත්‍ර විචාරයට ගිහිල්ලා නැහැ. ඒ අය ඒ නිර්මාණ කරමින් ඉන්න දර්ශන ගාව තියෙන චිත්‍ර දෙකක් මං හිතන්නේ අපිට ඒක පෙන්වන්න පුළුවන් නම් හොඳයි. ඒ කවුද කියන එකත් කියමින් අපි කැමරාවට අල්ලගන්න උත්සාහ කරමු. මෙතන ඉන්නේ මේ චින්තා අපේ හාමිනේ. මේ චින්ත තමයි විදුසර කණ්ඩායම එක්කෙනෙක් නේ. ඔව්, නියෝජ්‍යකතරු. නියෝජ්‍යකතරු. චින්තගෙනුත් මම ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා මේ මෙතන ඉන්න නිසා කියනවා නෙවෙයි. ගොඩක් දේවල්, ඒ කියන්නේ මම චිත්‍ර ගැන ඉගෙන ගන්න උනන්දු වුණාම චින්ත කිව්වා මේ ඉගෙන ගත්තත් නම් මේ වැඩි අවුල් වෙනයි කියලා. ෂා, ඉතාම විශිෂ්ට උපදේශයක් ඒක. මේ චින්තයි අම්මයි තාත්තයි. මොකද මං චින්තට එකක් ඇඳලා දුන්නා. මේ ඒක දැකලා මේ ඉතාම සතුටටපත් වුණා තාත්තා. මේ ඉතින් චින්ත කිව්වා මේ ඇඳලා දුන්න නම් ඒ දෙන්නට ඉතාම සතුට වෙයි කියලා. දැන් ඒගොල්ලෝ දිනපතා මේක දිහා බලනවා කියලා ඇවිල්ලා. ඔව්, මනුස්සයෙන් සතුටු කරන එක නිර්මාණකරුවන්ගේ එක වැඩක්. තමන් වටේ ඉන්න මිනිස්සුව සතුටු කරන්නේ නැතුව රට ලෝකේ සතුටු කරයි කියලා ඒක හරි අවදානම් වැඩක්. සාමාන්‍යයෙන් චිත්‍ර ශිල්පීන්ව හඳුනා ගන්න ලබනවා චිත්‍ර කලාගාර අයිතිකරුවන් විසින්. ඒක ඒ කියන්නේ චිත්‍රපට පසුපස තිබෙන ප්‍රාග්ධනමය සම්බන්ධතාවය. දැන් කලාව සංගීතය ගත්තොත් සංගීතය පසුපස තිබෙන ප්‍රාග්ධන සම්බන්ධයද නිෂ්පාදකවරයා ඒ බෙදා හරින්න, එහෙම නැත්නම් ප්‍රධාන නිෂ්පාදකවරයා ANR මැනේජර් ආර්ට් ඇන්ඩ් රිපෝර්ට් මැනේජර් මේ වගේ සංගත ගොඩක් එක්ක. දැන් ලංකාවේ තිබෙන එහෙම කලාකාර බොහොමයක් කොළඹ ආශ්‍රිතව මා දන්න තරමින් මේ කලාකාරවල බොහෝ චිත්‍ර ශිල්පීන් හරියට සංගීතඥයින්ට තමන්ගේ කොන්සර්ට්ුවක් විශාල ශාලාවක රංග ශාලාවක නැත්නම් ශාලාව කරන්නට අවශ්‍ය වන්නේ යම්සේද මේ චිත්‍ර ශිල්පීන්ටත් අවශ්‍යයි තමන්ගේ කලාකෘතීන් යම් නම් දරපු කලාකාරයක ප්‍රදර්ශනයේ තබලා ඒක පාඨකයත් එක්ක නැත්නම් චිත්‍ර රසවිඳින්නත් එක්ක බෙදා හදා ගන්න අතරතුරම එය ප්‍රාග්ධනේ බවට පත් කරන නැත්නම් එය වෙළඳපළ බවට පත් කරන චිත්‍රයකට තිබෙන වටිනාකම ඒක ඔබට ලබා ගන්න. ඔබ මා දන්න තරමින් ඔබ එහෙම කලාකාර චිත්‍ර ශිල්පියෙක් නෙවෙයි. මට ඒක අදහස අවිල්ල නැහැ. දර්ශනය කියන්නේ ඇත්තටම දර්ශනව ලංකාවේ සමාජය නොදකින්නට ප්‍රධානතම හේතුවක් විය හැකියි. දර්ශනව දර්ශනේ වන්නේම නැහැ. නෑ, දර්ශන නිරන්තරයෙන් දේහව අපේ රටේ ඉන්න පොදු මහත් ප්‍රේක්ෂක ජනතාවට පේනවා. හැබැයි මේ ඔහු චිත්‍ර ශිල්පියෙක් විදිහට නෙමෙයි මාධ්‍යවේදියෙක් හැටියට තමයි ඔහු නිරන්තරයෙන් මුණගැහෙන්නේ. හැබැයි ඔහු මාධ්‍ය ඔහු මේ මාධ්‍ය ඇතුලේ හැසිරෙන්නේ රචකෙක් හැටියට නෙමෙයි චිත්‍ර ශිල්පියෙක් හැටියටනේ. චිත්‍ර ශිල්පියෙක් හැටියට ඔහුගේ ඒ ඒ ඒ භාවිතය චිත්‍ර ශිල්පියෙකු හැටියට තියෙන භාවිතය අනිත් එක
ඉරියව් හැම එකේම ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකේ. කියන්නේ පෝට්‍රේට් නම් පෝට්‍රේට්, කාටුන් නම් කාටුන්, මේ හැම එකක්ම කරන්න පුළුවන් කෙනෙක් වෙලත් දර්ශන එතෙන්ට ගිහිල්ලා නැහැ. මොකද දර්ශනට මං හිතන්නේ එතෙන්ට යන්න තරම් ලොකු පෙළඹීමක් නැහැනේ. මං හිතන්නේ ඒක තමයි හේතුව. ඉදිරි කාලයේදී එහෙම යන්න හිතාගෙන ඉන්නවද දර්ශන? මොනවා හරි ප්‍රදර්ශනයක් හරි ඒ වගේ වැඩක් කරන්න? දැන් මිනි හෙට්ටි කොට එයාගේ නිර්මාණ ප්‍රදර්ශනයක් කරා සහ කරමින් ඉන්නවා. ඔව්. මේ මේ එහෙම අදහසක් තියෙනවා. මේ ඒක ඉතින් ලොකු බලාපොරොත්තු නැහැ. කෙරුණත් කෙරුණා. ඉතාම මේ ඇත්තට මා හිතන්නේ මේ කියන්නේ ඔහුගේ චිත්‍රවලට ගෝචර වන හේතු ප්‍රස්තුත ඔහුගේ මේ කතා බහෙන් අඳුනගන්න බෑ. ඉතාම සරල ලෙස අපිට මේ කතාවට ඔහු අද අපි සාමාන්‍යයෙන් අපි අපේ විෂයන් ගැන අපි ඉතාම අපි කතා කරන්නේ වෙනත් ලෝකයක වගේ. නමුත් ඔහු මට පේන්නේ ඔහුගේ පෑන අතර ගත්තා නැත්නම් ඔහුගේ තෙලිතුඩ හරි පින්සල හරි පැන්සල හරි අතර ගත්තට පස්සේ තමයි ඔහුගේ ආවේශයෙන් එතනින් එහාට ඔහු චිත්‍ර ශිල්පියා නොවේ. ඔහු සාමාන්‍ය හුදි ජනෙක්. ඔහු එදිනෙදා හැසෙන මිනිසෙක්. ඔහු සාමාන්‍ය ජනතාවත් එක්ක ඉන්නවා. මම කියන්නේ ඒ අර්ථයෙන් නෙවෙයි. නමුත් ඔහු එදිනෙදා ජීවත් වෙන මිනිසෙක්. එතකොට ඔහුගේ පන්හිඳ අතර ගත්ත සැනින් ඔහුට අර මාර ආවේශය එනවා. ඊට පස්සේ ඔහු ඒ සතිය පුරා එකතු කරගන්න සියලු දත්ත ටික ඔහුගේ යම් ආකාරයක සංස්ලේෂණයට විශ්ලේෂණයට පාත්‍ර වෙලා යම් විදිහකට වෙනස් වෙලා ඔන්න චිත්‍රයක් බවට පත් වෙනවා. ඒ වගේ දෙයක් හැර පශ්චාත් නූතන වාදයේ අරවැනි ඒවා වාසනාවකට වගේ ඉගෙනගෙන නැහැ. මේ චින්ත කල්දියාම කියලා දෙනවා ඒවා එහෙම ඉගෙන ගන්න එපා කියලා. මම හිතන්නේ අපි හොඳ නිර්මාණකරුවන්ට හොඳ පාඩමක් ඒක. මමත් ඔය නිර්මාණ කරන අය එහෙම ඇවිල්ලා සමහරලාවට ඔය විචාරවලදී යම් යම් විචාරවාද දාලා ලියන නිසා මගෙන් අහනවා මේ අපි වැඩියෙන් ඉගෙන ගන්න හොඳ තියරි එකමද? මම හැමතිස්සෙම නිර්මාණකරුවන්ට මම දෙන උපදේශය තමයි ආදුනික අයට කරුණා කරලා පුළුවන් තරම් නිර්මාණම අධ්‍යයනය කරන්න, විචාරණම් වැරදිලාවත් කියවන්න එපා කියලා. විචාර කියවොත් එතනින්ම ඉවරයි නිර්මාණකරුවා. ඒක තමයි මට තියෙන අත්දැකීම. ඒක දර්ශනට ඒක මන් දන්නේ ඒක අර දිව්‍යමය උපදේශයක් වගේ චින්තයක දීලා තිනවා. ඒක ගණ ගත්තොත් ඉවරයි කියලා මේ කලාව. ඔහු ඒ දාසෙට පිළිපදිනවත් පේනවා. ඒ දාසෙට පිළිපදිනවත් පේනවා. අපි අද ආරාධනය කරේ ප්‍රවීණ මාධ්‍යවේදී ඒ වගේම චිත්‍ර ශිල්පී දර්ශන කරුණාතිලකට. දර්ශනවම දර්ශන ඇඳලා තිනවද සමහර වෙයි? සමහර චිත්‍රවල එහෙම ඇඳලා තිනවද? නෑනේ. ඔහු නිර්මාණකරුවෙක් හැටියට ඒ නිර්මාණශීලී බව නිර්මාණකරුවෙකුගේ අධ්‍යාත්මය, නිර්මාණකරුවෙකුගේ හෘද සාක්ෂි, නිර්මාණකරුවෙකුගේ සුසුම වැටෙන හැටි මං හිතන්නේ මේ කාලේ පුරාවට ප්‍රේක්ෂක ඔබට දැනෙන්නට ඇති. අපිට උමනා කරේ ඒ දේ කරන්න. එක ලේසි වැඩක් නෙමෙයි. ඒ සංවේදී බව උකහා ගන්න එක. අපි ඊට ඒ අහංසය තමයි දැරුවේ. අද අපි සාමිච්චයෙන් සමුගෙන යනවා. තවත් සතියක මෙවැනිම සුන්දර මතක සටහන් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුවෙන්. එහෙමනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි අවසාන වශයෙන් ගීතයකට යමු. හොඳයි. ගීතේලා. ස්තුති සහෝදර. Thank you.
සාරියෙන් ඇඳලා හැඩකොට ඉඟවට රැලි ලෙලවා දෙගුණිල් පරලස පිරා නිසි ලෙස මල්ගවසා බැඳලා එළවට මුතුමාලේ දෝතේ බලලු සැලේ සිරියා සපුරා පිරියා පදුරා යන සුරතල් දීලා විකත නලවාලා මගැම්මල් ගන්වාලා සැල වෙත යන මේ පිටිසර හිරගුරු ලිය පිබිදී අහෝවිල්ලේ සිරියා ජයම මලක්ගින් නෙලා ගනියෝ ආහකුමටද මේ ආදලේ ඔබගේ සුහදාහට විදේ සුරතලියේ ඔබේ අදවත පතුලේ සතුරු මේ කත නලවාලා මගැම්මල් ගන්වාලා ආසල් වෙත යන මේ පිටිසර හෙළ ගුරුලිය සැ